අපි සතුන්ගේ උපත ව්‍යාප්තිය සතුන් පැතිරිලා ඉන්න විදිහ කිව්වට දැන් එතකොට ලංකාවේ එහෙමනම් මෙච්චර කල් ඇයි අපිට වාර්තා වුණේ නැත්තේ මේ විදිහ මුහුදෙදී මරණයක් මොකද අපි දැන් සති මාසයකට ඉස්සෙල්ලා කිව්වා බලපිටිය පැත්තේ වාර්තා වුණා අම්බලන්ගොඩින් වාර්තා වුණා කිඹුලෙක් කියලා. ඊට පස්සේ ආපහු වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වීමක් පිළිබඳව සඳහන් කළා. ඒතර මේ එක කිඹුලෙක් වැරදිලා මුහුදට ඇවිල්ලාද? එහෙම නැත්නම් මේගොල්ලෝ කොහොමත් ඔහොම ඉන්නවද? ඔව් නෑ මේගොල්ලෝ ඇත්තටම මුහුදේ ඉන්නවා. දිගින් දිගටම ඉන්නවා. විශේෂයෙන්ම පානදුරේ වාද්දුව ආසන්නයට පැමිණෙන්නේ පානදුර මොය කටින් ඒ කියන්නේ බොල්ගොඩ ගඟේ වාසය කරන කිඹුල්ලු. ඒ වගේම මේ ප්‍රදේශයේ දෙහිවල සහ මේ වැල්ලවත්ත කියන මේ ඇලමාර්ග දෙකේම කිඹුල්ලු අපි වාර්තා වෙනට ඒගොල්ලෝ තමයි මෙතනින් මුහුදට එන්නේ. ඒ කියන්නේ දියවන්නාම එක්ක සම්බන්ධ වෙලා දිගට එන අයද මේ අය? ඔව්. නමුත් අපි හිතන්නේ දියවන්නාවෙත් අපි දකිනවා විශාල ප්‍රමාණයේ පිරිමිසත්තු කීප දෙනෙක් අපි දකිනවා. ඒගොල්ලෝ අර රාජධානි නිකේතන වශයෙන් තියාගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට එයාම මෙතනට එනවට වඩා අපිට මට තියෙන කියවීම නම් මේ ප්‍රදේශයේම ඉන්නවා විශාල පිරිමි කිඹුලෙක්. මේ ඒ කිඹුලා කියලා තමයි අපි හිතන්නේ අඩි 12ක් 10ක් පමණ විශාල කිඹුලෙක්. විශේෂයෙන්ම අර අඳුරු ස්වභාවය නැතිව වුණත් විශාල වතුරක් එනවා නම් ඇලමාර්ග දිගේ ඒවත් එක්ක අපේ ඇලවල් වල ඉන්න මත්සීන් මුහුදට ගහගෙන යාම සිද්ධ වෙනවා. ඒ මත්සීන් ආහාරයට ගන්න විශාල මෝරුන් වැනි සතුන් පැමිණෙනවා මුහුදේ සිට. ඒතකොට කිඹුලා දන්නවා ඒකත් මේ වෙලාවේ ගියා නම් මේ ගඟේ ඉන්න මේ පොඩි මාළු කණ්ඩෝ උන්නේ විශාල මාළු අල්ලා ගැනීම හැකියාවක් තියෙනවා කියලා උන්ට අග්ගාලේ වෙනි මොහොතකත් මුහුදට යාම සිද්ධ කරනවා. ඉතින් මේවා ඔක්කොම මේ අපි නිකන් හිතලා කියන ඒවා නෙමෙයි. මේවට අදාළ පරීක්ෂණ දිනවා. ඉතින් ඒකන්ද මේක මේ මුහුදේ මේ කිඹුලා ගමන් කිරීම අපිට අරුමැසිවාදී වුණාට මේ කිඹුලාගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒක කොහොමත් මේක ගමන් කරන ගමන් කරනවා. මේක ගමන් කරන ඒක වසරේ කාලයක් තියෙනවද? එහෙම ගමන් කරන කාලය මේ කාලයට වැඩි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මේ ප්‍රජනන කාලයට වැඩි වීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ වුණාට ඒ නැතත් ඒගොල්ලන් දැන් මම විශ්වාස කරනවා හැම රාත්‍රියකම ඒගොල්ලෝ මුහුදට යෑමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ යනවා. හැබැයි මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මුහුදට ගිය පමණින් ඒගොල්ලෝ මිනිස්සු අල්ලංකෑමේ තත්ත්වයක් නැහැ. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න කේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.